කෙනෙකුගේ නිරෝගීකම ගැන කතා කරද්දී නිරෝගීකම පවත්වාගෙන යන ගොඩක් දේවල් අපි කරන්න ඕනේ නේද? යහපත් ආහාර පුරුදු පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම මානසික සැහැල්ලුව ඇති කරගන්න ඕනේ. අනෙක් වැදගත්ම කාරණේ තමයි ව්‍යායාම. ව්‍යායාම කරනකොට කෙනෙක් හිතාවේ දැන් ජිම් එකකට ගිහිල්ලා මේවා කරන්න ඕනේ, එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් එකකට ගිහිල්ලා එහෙම කරන්න ඕනේ නේද? එහෙම එක හිතවිල්ලක් එන්න පුළුවන්. නමුත් තමන්ගේ තියෙන වෙලාව ඉඩකඩ අනුව නිවසේ ඉඳලා මේ තමන්ගේ ශරීරය මනාව පවත්වාගෙන යන්න, ව්‍යායාම වලින් ලබන ඒ අස්වැසිල්ල ඒ ශක්තිය ලබා ගන්න ඔබට යෝග ව්‍යායාම කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි බදාදා නුගසවණෙන් විවිධ ආසන ක්‍රම, එහෙම නැත්නම් මේ ව්‍යායාම ක්‍රම පිළිබඳව අපි පොඩ පොඩ කාරණා ඔබට පැහැදිලි කරන්නේ. අපි අද දවසේ ගැන ටිකක් වැඩිපුර කතා කරන්න ආරාධනා කළා ප්‍රවීණ යෝග උපදේශක මංගල වර්ණකුල මහත්මයාට. අයිබෝන් ඔබතුමාට මගල මහත්ම, අපි අද අපේ හිතවතුන්ට හිතවතයන්ට කියා දෙන බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ වැදගත්කමක් තියෙන යෝගාසනද? අද යෝගවල තියෙන සුවිශේෂ අභ්‍යාස කීපයක් තමයි අදත් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේවා බාහිර වශයෙන් හා අභ්‍යන්තර වශයෙන් ගොඩක් වැදගත් විමහැකියාවක් ඇති වෙනවා. බොහෝලාට අපි මනුස්ස ශරීරයක් ගත්තොත් එහෙම බොහෝලාට ඒකාකාරයි. ඒකාකාර භාවයෙන් අනිවාර්යයෙන්ම අපි විඳිය යුතුයි. නැත්නම් කාලයත් එක්ක අපේ ශරීරයේ විවිධ ව්‍යාකූල තත්ත්වයන්, ව්‍යාදෝඩු ගොදුරුම් ප්‍රමණතාවේ ඉක්මන් වීම හැකියාවක් ඇති වෙනවා. ඉතින් ඒ භාවයේ අපි කැමැත්තක්, ආසාවක්, උනන්දුවක්, ඕමනාවක් තියෙනවා නම් මේ යෝග අභ්‍යාස වලින් ඉවත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. යෝග කියන්නේ අනුකුත් අභ්‍යාස වලට වඩා ගොඩක් වෙනස් අභ්‍යාස කීපයක්. ඍජු ක්‍රියාකාරීත්වයක් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල ලබා ගැනීමේ හැකියාවක් ඇති වෙනවා යෝග අභ්‍යාස ක්‍රියාත්මක කලින් තුරින්. හරි. ඔයගේ පැහැදිලි කිරීමෙන් පස්සේ අපි අද ඉස්සල්ලාම කියා දෙන්න බලාපොරොත්තු වෙන යෝගාසනය, ඒක ශරීරයේ කොයි කොයි වගේ තැන්වලට බලපාන යෝගාසනයක් වෙනවද සහ මේකේ වැදගත්කම මොකද්ද? දැන් අපි අද බලාපොරොත්තු වෙන යෝගාභ්‍යාස කීපයක් කරන්න කාල වේලා අනුව මේ අභ්‍යාස වලින් වඩාත්ම ශරීර අභ්‍යන්තර පිත්තාශය, ඒ වගේ අග්නාශය, වග්ගඩු වගේ ස්ථාන ඍජු ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම හැකියාවක් ඇති වෙනවා. මේ අභ්‍යාස තුලින් ඒ ස්ථානට ඍජු බලපෑමක් ඇති කිරීමට හැකියාවක් ඇති කරනවා. හරි. එනකොට ශරීර අභ්‍යන්තර ග්‍රන්ථි වලට බලපෑමක් කරන්න පුළුවන්. ඒක වඩා හොඳින් විධිමත්ව පවත්වාගෙන යන්න නේද, නිරෝගීව පවත්වාගෙන යන්න මේ යෝග අභ්‍යාසය වැදගත්. අපි වෙනම් පොඩ්ඩක් කොහොමද ආරම්භ කිරියවෙන් ඉඳන්ම පැහැදිලි කරමු කොහොමද ඉන්න ඕනි කියලා. හොඳයි. දැන් එහෙනම් අපි අර පෙර දවස්වල කිව්ව ආකාරයට පෙර සූදානමක් වෙලා දැන් පාදක ජෝන් ඉදිරියට දිගාරින්නේ නැහැ. මේ ආකාරයට ඉදිරියට දිගාරකේ නැහැ. අත් දෙක ඇඟිලි පිටියාගෙන පාද දෙක ලිහිල් කරන්න. දැන් වම් පා මතක් ඈත් කරන්න පැත්තෙන්. දකුණු පා නවලා වම් පා කලමුල තියාගන්න. කලමුල තියාගන්න. තියාගෙන වම් අතින් දකුණු පා දණිස් අල්ල ගන්න. වම් අතින්. දැන් දකුණු පා ඉහළට ඔසව. දකුණු අත ඉහළට ඔසවන්න. දකුණු අත සිමීන් ගිහිල්ලා වම් පාදේ පැති දාර අල්ල ගන්න. පැති දාර. හොඳට අල්ල ගන්න. හොඳට අල්ල ගන්න. මම එතනට ළඟට ගිහිල්ලා පැහැදිලි කිරීමක් කරන්නම්. හොඳට ළඟට මේ ආකාරයට ගිහිල්ලා දැන් මේක හොඳට හැරෙන්න ඕනේ හැකි පමණ. හොඳට හැරෙන්න. එතනකොට මේ පැති මාංශ පේශි, වග්ගඩු, දණිස් සන්ධි හොඳින් ප්‍රාණවත් වීම කියාවක් විතර බොහෝ වෙලාවට බොහෝ පුද්ගලයන්ගේ මේ ස්ථාන බොහෝලාට තද ගතියක් තියෙනවා. ඒ වගේම අනවශ්‍ය මේදය රැස් වෙලා තියෙනවා. ඒ භාවය මෙවිනි අභ්‍යාස තුළදී ඉවත් කරගැනීම කියාවක් ඇති වෙනවා. ආරම්භ අවස්ථාවේ සාමාන්‍යයෙන් අපි කියන තප්පර 30ක් පමණ ඉන්න කියලා, ඊට පස්සේ කමක්කමින් ටිකින් ටික විනාඩියක් දක්වා වැඩි කරන්න. එතකොට මේ ස්ථාන හොඳින් ප්‍රසාර වීම හැකියාවක් ඇති වෙනවා. වග්ගඩු හොඳින් ප්‍රාණවත් වෙන, පැති මාංශ පේශි, උකුල්ලස්ති, දණිස් තන්දි හොඳින් ක්‍රියාකාර වීම හැකියාවක් ඇති කරනවා. ඒ නිසා හොඳ ස්වයං ක්‍රියාකාරීත්වයක් තිබෙනවා. හරි. දැන් එතකොට උතන්ට නැවත ආරම්භ ක්‍රියාවට එනවා නේද? ආරම්භ ක්‍රියාවට එනවා. මේ ඉරියව්වෙම තවත් අභ්‍යාස කීපයක් තියෙනවා. මේ පැත්තරම කරන අභ්‍යාස. ඒවත් අනිවාර්යම කරන්න උත්සාහ කරන්න. එතකොට තවත් ශරීරයේ හොඳින් නම්ශීලී වීමේ කියාවක් ඇති කරනවා. දැන් පැති මාරු වෙලා කරන්න අවශ්‍යතාවයක් නැද්ද? ඔය පැත්තට කකුල් දෙක මාරු වෙන්න ඕනේ නැද්ද? අනිත් පැත්තේම කරන්න ඕනේ. දෙපැත්තම කරන්න ඕනේ. අපි එක පැත්තක් එකපාර කියාද බුද අනිත් පැත්තට කරන විදිහක් නේද? දැන් දකුණු පාද දිගාරින පැත්තට පැත්තර දිගාරින මේක මහ කෝණයක් වෙන ආකාරයට තියාගෙන කියන අංශක 90කට වඩා තිබී යුතුයි. මේ ආකාරයට දැන් දකුණු අතින් ගිහිල්ලා වම් පා දණිස් අල්ල ගන්න. වම් අත වම් කණ හරහා මෙයා කාට වම් කණ හරහා බර කරන්න දකුණු පා පැති ධාරය අල්ල ගන්න. දකුණු පා අපාසන මහපටැඟිල්ල අල්ල ගන්න පුළුවන්, නැත්නම් පැද්දාරය අල්ල ගන්න පුළුවන්. අල්ලලා මෙයාකට හොඳට හරවලා ඉහළ බලන්න.
ඉහළ බලන්න. එතකොට මේ පාර්ශු පැති මාංශපේශි හොඳින් ක්‍රියාකාර වීම හැකියාවක් ඇති කරනවා. ඒ වගේ අතුරු බහන් හොඳින් ක්‍රියාකාර වීම හැකියා, පිත්තාසය හොඳින් ක්‍රියාකාර වීම හැකියාවක් ඇති වෙනවා. මේ ආකාරයෙන් ඉන්නකොට සාමාන්‍යයෙන් ඒව සාමාන්‍යයෙන් අභ්‍යාසයෙන් ක්‍රියාත්මක කරන්න අපහසුයි. දැන් යෝග අභ්‍යාසවලදී ඒව ක්‍රියාත්මක වීම හැකියාවක් ඇති වෙනවා. යෝග අභ්‍යාස ගොඩක් තියෙන ජාමිතික හැඩතල. මේ හැඩතල තියෙනකොට මේක විශ්වත් එක්ක සම්බන්ධයි, සබධර්මත් එක්ක සම්බන්ධයි මේ අභ්‍යාස. එතන මේ ආකාරයට යනකොට ස්ථාන හොඳින් උත්තේජන වීම හැකියාවක් ඇති වෙනවා, ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා සාමාන්‍ය තප්පර 30ක් ආරම්භ අවස්ථාවේදී ඊට පස්සේ කමක්කම විනාඩියක් දක්වා යන්න උත්සාහ කරන්න. දැන් කෙනෙකුට දැන් අර මේ කකුලේ මේ මහපටගිල අල්ලන්න බැරි මට්ටමට ඔව් දැන් සාමාන්‍ය ආධුනික අවස්ථාවේදී බොහෝලාට සමහර පුද්ගලන්ට යන්න අපහසු වෙන්න පුළුවන්. සමහර අයට නම්ශිලි භාවයේ තියෙන හින්දා මුල් දවසේම යන්න පුළුවන් වෙන්න පුළුවන්. එවිට එවනයි ආසනෙට යන්න. ඉස්සෙල්ලා මුල ජොන් යන්න ආසනෙට ඒ ආකාරයට මේ ආකාරයට ගිහිල්ලා කමක්කමින් ටිකින් ටික පහට බර කරා. එතකොට මේ ආකාර කරනකොට ටිකින් ටික පුරුදු පුහුණු වෙනකොට මේව හොඳින් ප්‍රසාර වෙනකොට මේ පැතිපත බොහෝලාට තියෙන මේ ඉන ප්‍රදේශයෙන් තද ගතිය. හැකි පමණින් නමේ ශිල්පී හදාගෙන දින කිහිපයකින් හරිම තැනට එන්න පුළුවන් වෙයි. එන්න පුළුවන්. එන්න පුළුවන්. හැබැයි අර උනන්දුව මොනාව මත තමයි සියල්ල සිදු වෙන්නේ. දැන් වැදගත්ම දේ හුස්ම කොහොමද පවත්වා ගන්න. දැන් මේ ආකාරයට යනකොට උස්මක් අරගෙන උස්ම පිට කරමින් යන්න. උස්ම පිට කරමින් යන්න. පිට කරමින් යන තමයි පහළට. හැබැයි මේක වැඩි වෙලාවක් ඉන්නකොට උස්ම රඳවන් ඉන්න අමාරුයි. හරි. ඒක නිසා සාමාන්‍ය උස්මෙන් ඉන්න. ආරම්භ අවස්ථාවේ සාමාන්‍ය තප්පර 30ක්වත් ඉන්න උත්සාහ කරන්න. දැන් සාමාන්‍ය වයසක කෙනෙකුට සාමාන්‍ය ටික අපහසු වෙන්න පුළුවන්. නමුත් දැන් අපේ පන්ති වල නම් සාමාන්‍යයෙන් වයස අය ගොඩක් වෙලාට විනාඩි දක්වාම ඉන්නවා. උස්ම රඳවන් ඉන්නවා. ඒකෙදී යෝගවල තියෙන න්‍යායම ඔව් දාර කිව්වගේ දැන් අපිට සමහර ලාවට දැන් මේක දිහා බලන් ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක හරි අමාරුයි නේද මෙහෙම ඇඟ හෙට මෙට කරකිනවා දැන් ඇත්තටම අමාරු ව්‍යායාමයක්ද මේක අමාරු කනුවක්ද ඇත්තටම අපහසු නෑ දැන් පාද සාමාන්‍ය නවන්න පුළුවන් ඕනෙක් කියන මේ පාද බොහෝලට දැන් අපි කරපු අභ්‍යාස අනුව මේක නවන්න පුළුවන් කරපු අභ්‍යාස අනිවාර්යයෙන්ම දැන් මේක අපි එන්න පිළිවෙලකට එන්නේ අපි මීට ඉස්සෙල් කළා අභ්‍යාස කීපයක් කළා සූර්ය නමස්කාරය විවිධ අභ්‍යාස කීපයක් කළා ඒ නිසා පෙර සූදානමක් ඇති කරගන්න ඕනේ එක සැරේටම ආසනට යන්න අනිවාර්යම අපහසු වෙන්න පුළුවන් ඉන්න ශරීරය ටිකක් උණුසුම් කරගන්න දැන් අපි කොමුණ හෝ අභ්‍යාසයක් කළා උණුසුමක එක තැන දුවලා හරි අභ්‍යාස කීපයක් කළා ඒ ආකාරයට ශරීර උණුසුම් වුණාන් පස්සේ මේ අභ්‍යාසයට යන්න ටිකක් පහසුයි. ඒත් ශරීර ටිකක් උණුසුම් වුණාන් පස්සේ යන්න පහසුයි. නමුත් එක සැරේ ටිකක් යන්න ඕනෙක උන්ට ටිකක් පහසුවක් වෙන්න පුළුවන්. මොකද නම් ශිලි ගතිය අඩු වෙන්න පුළුවන්. හරි. අපි මොන එක ආසනයක් ඔබට කියා දුන්න අපි තව ආසන කිහිපයක් අපි අද කියා දෙනවා. ඊළඟ ආසනය කොහොමද? ඒ ආකාරම තමයි පොඩි වෙනසක් තියෙන්නේ. වම්පා පැත්තට දිගාරින් ජෝන් වම්පා දකුණු පා නවන්න. කලින් වගේමයි නේද? ඒකම මේක කෙලින් තියාගන්න. වෙනස් සුදු. කෙලින් තියාගන්න. දැන් වම් අතින් දකුණු පාදයේ වල්ලු කර අල්ල ගන්න. දකුණත ඔසවන්න. දකුණු අත. දකුණත ඔසවලා වම් පාදයේ පැති ධාරය අල්ල ගන්න. කමක්කමින් ටිකින් ටික. අල්ලගෙන අත යටින් බලන්න. හොඳට බලන්න. කමක්කමින් ටිකින් ටික. දැන් ඇත්තට දැන් මේක මෙයා පුරුදු හින්දා මෙයාට ඉන්න පුළුවන්. හරි. ආධුනික අවස්ථාවේ ටිකක් ආරම්භ අවස්ථාවේදී අපහසුම ආර කිව් හින්දා ඒකට අල්ලන බැරන සාමාන්‍ය ආකාර අත්මේ මෙහෙම තියාගෙන ඉන්න. කමක්කමින් තමයි උනන්දු වමනාව. මට තමයි සියල්ල සිදු වෙන්නේ මතක තියාගන්න හිස් උදරෙන් කරන්න ඕනේ අනිවාර්ය යෝග අභ්‍යාස. එතකොට පහසුවෙන් යන්න පුළුවන් නම්ශිලි භාවයේ අම්පිස ප්‍රමාණයකට ඇති කිරීම හැකියාවක් ඇති වෙනවා. ඒ නිසා මතක තියාගෙන ආහාර අරගෙන මේ අභ්‍යාස වලට යන්න එපා. වැඩි තෙරපීමක් ඇති වෙන නිසා. හරි. මේකත් අනිත් පැත්තට කරන්නත් ඕනේ. එතකොට දැන් අනිත් පැත්තට ඒ අභ්‍යාස කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම දකුණු පා දිගාරින පැත්තට වම් පා නවල යටපත පොළොට තියන්න. වම් පා. දැන් මේ ආකාරයට මේ පාදේ අල්ලගත්තා. වම් අතින් ගිහිල්ලා දකුණු පාදේ පැතිදාරය අල්ල ගන්න. අල්ලගෙන හොඳට බලන්න. මෙයාට ඉහළ බලන්න. බලන්න. තපර 30ක් කමක්කමින් ප්‍රගුණ කරනකොට විනාඩියක් දක්වා වැඩි දුණු කරන්න උත්සාහ කරන්න. හොඳ සංඛ්‍යා ක්‍රියාකාරීත්වයක්, ලුකු ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. මේ දනිස්සන්දි හොඳින් ප්‍රාණවත් වීම කියාවක් ඇති වෙනවා. වල්ලු කර පැති මාංශපේශි වග්ගඩු කුල්ලත් ඒවා හොඳින් ක්‍රියාකාර වීම කියාවක් ඇති වෙනවා. මේකත් කලින් වගේ හුස්ම සාමාන්‍යයෙන් තමයි ව්‍යායාමයට යන්නේ. උස්ම පිට කරමින් යන්නේ. පස්සේ සාමාන්‍ය උස්මෙන් ඉන්න. අපහසුනම් කමක්කමින් ටිකෙන් ටික ප්‍රගුණ කරන්න උත්සාහ කරන්න. විනාඩියක් දක්වා අපි කියන්නේ මේ අභ්‍යාසෙ ඉන්න කියලා. දැන් බැලුව බැලමට මෙහෙස කරේ වගේ තමයි. හැබැයි ඉතින් අර කලින් මුල් ලෙවල් ටික අපි ඉගෙන ගත්තා නම් මුල් ටික කළා නම් ඉන්න පුළුවන්. දැන් මෙහෙම ඉන්නකොට දැන් මෙයා ටික පුරුදු හින්දා මෙයාට ඉන්න පුළුවන්. නම් ඇත්තට ටිකක් සංකීර්ණයි. සංකීර්ණ නැහැ කියලා කියන්නේ නැහැ. සංකීර්ණ නැහැ. හැබැයි යන්න උත්සාහ කරන්න බැරි කමක් නැහැ. ඔව්. නමුත් මේක බලපෑම විශේෂයි නේද? ලුකු ක්‍රියාකාරීත්වය අනිවාර්යයෙන්ම අතුරට ලැබෙන අභ්‍යන්තරින් දැන් එව්වා යම් කිසි හේතු නිසා කාලෙත් එක්ක අපි එනවා අනිවාර්යයෙන්ම අපේ ශරීර අභ්‍යන්තර අපිට මොනවද වෙන්නේ කියලා අපිට කියන්න බෑ. අපිට පේන බාහිර ශරීරෙ පමණනේ. අපිට අභ්‍යන්තර ශරීර දකීම හැකියාවක් ඇති වෙන්නේ නැහැ. අභ්‍යන්තර ශරීර යම් යම් දෝෂ තියෙන්න පුළුවන්. නමුත් බොහෝ වෙලාවට මේ යෝගා අභ්‍යාස කරනකොට මේ දෝෂ ඉවත් වීම හැකියාවක් ඇති වෙනවා.
ඒවා ඇක්ටිව් වෙනකොට ඒවා හොඳින් ක්‍රියාත්මක වෙනකොට ඒවා හොඳට විවෘත වෙනවා. ඒතකොට ඒවට හොඳට ඔක්සිජන් හා රුධිරේ හොඳට පොම්ප වීම හැකියාවක් ඇති වෙනවා. ඒතර ඒවේ තියෙන ඒකාකාර ස්වභාවය හොඳින් ඉවත් වෙනවා. අපි කැමතුණත් අකමැතුණත් කළ යුතුයි. කැමතුදී. හරි අපි දැන් ඔන්න ශරීර අභ්‍යන්තරයට අවශ්‍ය කරන බලපෑම කළා. දැන් බාහිර වශයෙන් පේශි වලට යම් කිසි එක්සයිස් අන්ත ව්‍යායාමයක් කරනවා නම් කොයි වගේ ආසනයක් කරන්න පුළුවන්ද? ඔව් දැන් ඒ අභ්‍යාස වලින් බාහිරත් ඇති කිරීම හැකියාවක් ඇති වෙනවා. තවත් ඒකෙම තියෙනවා සුවිශේෂ අභ්‍යාසයක්. මේකට ඒකට කියනවා පූර්ණ ජානු සිරාසයේ පූර්ණ ආකාරය. වෙනස තියෙන පොඩි වෙනස තියෙන මේ වල වම් පා දිගාරින පැත්තට දකුණු පා මහ කෝණයක් වෙන ආකාරය තියාගන්න කලව නවන් මේ පාලේ නවල කලව මුල තියාගන්න. තියා අද්දක ඉහලට ඔසවන්න. දකුණත් මිට මොලවන්න. මිට මොලවල වම් අතින් මැණිකඩු ප්‍රදේශ අල්ල ගන්න. ගිහිල්ලා වම් පා යටපතුලෙන් ඇතුල් කරන්න. දැන් මේක ටිකක් අපහසු මේක ටිකක් සංකීර්ණයි මේක සිකා උසස් අභ්‍යාසයක් දැන් ඔහොම සාමාන්‍ය කෙනෙකුට කරන්න අපහසුයි කමක් කමෙන් එවිනි අය මම කියන්න ගියාට දැන් මේක ගිහිල්ලා නල්ල ගිහිල්ලා ධනිස් මත ගාවන්න ඕනේ දැන් මේ ඉන්නකොට පිත්තාසයේ අක්නාස වගේ ස්ථාන හොඳින් උත්තේජන විමිකියාවක් ඇති වෙනවා මෙහිදී අපි ඉදිරි ගියපු අභ්‍යාස මේවලත් අපි ක්‍රියාත්මක කළා මේ කොඳු වැට පෙළ ක්‍රියාත්මක වෙනවා කියලා මෙහිදීත් කොඳු වැට පෙළ ක්‍රියාත්මක කරනවා උරපත් හොඳින් ප්‍රාණවත් විමිකියාවක් ඇති වෙනවා උදරගතිත් හොඳින් ක්‍රියාකාර වීම කියාවක් ඇති වෙනවා ධනිස්සන්නේ හොඳින් ප්‍රාණවත් වෙනවා හැබැයි රුමැටික් වගේ තියෙන එකේනොට මේක ටිකක් යන්න අපහසුයි හැබැයි කමක් කමින් ටිකින් ටික පුරුදු වුණොත් එහෙම උනන්දුවක් වුණත් යම් කිසි ප්‍රමාණයකට හරි යන්න පුළුවන් දැන් මේකේ වැඩිපුර බලපෑම කියන මංගල මහත්මයා ධනහිස් වලට දෙම නැත්තම් මේ පිටේ පැති දැන් මේක සාමාන්‍යයෙන් අපිට වැඩියෙන් දැනෙන්නේ මේ වගේ අභ්‍යාස කරනකොට ධනිස් වලට ධනහිස් වලට අභ්‍යන්ත වලට දැනෙන ආකාරයක් අපිට දැනෙන්නේ නැහැ හැබැයි ටික වෙලාවක් යනකොට අපිට හත් වෙන මං කිව්ව විනාඩියක් විතර ඉන්න කියලා ඒ ඉන්නකොටම දැන් මේ යෝග අභ්‍යාස වල තියෙන ස්වභාවය තමයි දැන් දැකලා තිබ්බත් අහලා තිබ්බත් බලලා තිබ්බත් බෑ ප්‍රායෝගිකව දකින්න ඕනේ විදින්න ඕනේ ගිහිල්ලා බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා දැන් මේ අනකොට මේ ධනිස්සන්ති හොඳින් ප්‍රාණවත් වෙනවා ධනිස්සන්ති ඉස්සලම දැනෙනවා අපිට පස්සේ කමක් කමින් ටිකින් ටික අපි ඉදිරියට ඇදෙනකොට මේ ස්ථාන හොඳින් ප්‍රාණවත් වෙනවා ප්‍රසාර වෙනවා යට උදර ප්‍රදේශ හොඳින් ක්‍රියාත්මක වෙනකොට අර ස්ථාන ක්‍රියාකාර වීම හැකියාවක් ඇති වෙනවා මේ ඒරියාව සාමාන්‍යයෙන් තප්පර 30ක වගේ තප්පර 30ක් ඉඳන් විනාඩියක් විතර ඉන්න අපහසුම අඩු ගන්න තප්පර 30ක් තප්පර 15ක් තියලා නිදහස් වෙන්න. මේක දැන් ආසනේ සරල වගේ පෙවුනට සංකීර්ණයි. ටිකක් වෙලා ඉන්නකොට ඒක රත් වෙනවා. හරි. ඒ රත් වෙනකොට ටිකක් ඉන්න දරා ගන්න අපහසුයි. හැබැයි යෝගවලදී අපි පුරුදු කරනවා දරාගෙන මේක කියයි විසීම. හරි. මම හිතන්නේ මේ අපි ඒතර ආසන තුනක් වගේ කියලා දුන්නා නේද? ඒ තුනම දෙපැත්තම කරන්න ඕනේ. මතක තියාගන්න දෙපැත්තම කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මිනි අභ්‍යාස කරන්න උත්සාහ කරන්න. කරනකොට අපිට අපේ ශරීරයෙන් විශ්වාසයක් ඇති වෙනවා. පැහැදිලි. ඉතින් අපේ උත්සාහය තියෙන ඔබත් එහෙම විශ්වාසවන්ත කෙනෙක් බවට පත් වෙන එකයි විශ්වාසයෙන් මේ දේවල් කියා දෙන්නේ. මොකද නිරෝගීකම අපි හැමෝටම ඉතාම වැදගත් නේද? වැඩිපුර ජීවිත කාලයක් ගත කරන්න හැම කෙනෙක්ම කැමති නිසා නිරෝගීකම ඒකෙදි වඩා ලොකු දායකත්වයක් ලබා දෙනවා. තමන් ගන්න ආහාර පාන වගේම මේ වගේ ව්‍යායාම හරහා තමන්ගේ ශරීරය ඔබට මනාව පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් අපිට මේ කාරණා කියා දුන්න ප්‍රවීණ යෝග උපදේශක මංගල වර්ණකුල මහත්මයා, ඒ වගේම අපිට සහයෝග දුන්න ජෝන් ස්තුති අපිට හැමදාම ඇවිල්ලා මේවා ප්‍රායෝගිකව අපේ හිත උතුම්ද කරලා පෙන්නනවා. ඔබතුමාගේ දුර්ගතන අංකය අපි කියමුනා මේ සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් විමසන්න පුළුවන්. 0.72 326 0.584. හොඳයි. මේ අංගයට කතා කරලා අද දවසේ මේ කියා දුන්න ටිකක් සංකීර්ණ නමුත් ඉතාම වැදගත් යෝගාසනය පිළිබඳ පැහැදිලි කිරීමක් කරගන්නත් ඔබට පුළුවන්කමක් තිබෙනවා. හොඳයි අපි මංගල මහත්මයාට සමුදෙමු ජෝන්ට සමුදෙමු. නුගසවනේ තවත් බොහෝ දේවල් තියෙනවා. ඔබත් එක්ක බෙදා හදා ගන්න රැඳිලා ඉන්න බදාදා නුගසවනත් එක්ක.